හරි සාපේක්ෂව අපිට නම් මෙහෙම අපි තමු මොකක් හරි මෙන්න මේ පැත්තට කිසියම් මේ පැත්තට ඒකාකාර U වේගයෙන් ගලා යන තරලයක් තියෙනවා මොකක් හරි තරලයක් වා මේක සුළඟක් වෙන්න පුළුවන් මේ දිගටම තියෙන මේක ජල ප්‍රහාරයක් වෙන්න පුළුවන් හරි මොකක් හරි මේ මුළු හැමතැනම එකම විදිහට ගලා යන තරලයක් හරි තර්මලි මේ වත් හරි එතකොට මම කතා කරන්න යන අවස්ථා තුන. ତର මේ තරලය ගලන දිශාව මම ගණිරකින් මෙහෙම. මෙහෙම කිව්ව. හරි. ତର මේ දිශාවට හරි මේ දිශාවට අපිට මෙහෙම. මේ දිශාවට ආනතව බලන්න කවුරු හරි මතරම බලන්න මේ තන ඒලක්ෂයක් කොහොමද මේ ඒලක්ෂය ඉන්නවා මිනිස්සේ කරේ මොකක් කරේ කවුරු හරි මේ ගෑණියන් මේ පැත්තට ගලන තරලයක් මොකක් හරි දෙයක එයා මැද්දේ ඉන්නේ එයාට මෙතන ඉඳන් අපිට යන්න ඕනේ මෙතන ඉඳන් යට යන්න ඕන දිශාව කොහේ පැත්තට යන්න ඕනද ඔයගොල්ලෝ දැන් කාටත් වෙනද මේ පැත්තට යන්න යට කිසිම මානසියක් නැහැ ඇයි තරල යන පැත්තට ඉතින් කරා ඔයාට තරලිය උදව් කරන්න හිටින්න පුළුවන් නේ තරලිය වේගය යොති නෝ අපි කියමු මෙයාට ගන්න පුළුවන් ඕනලා ඕන වෙලාවක වේගය අපි කියමු ප්‍රවේගය v අපි කියමු තරලයට නම දෙමු අපි තරලයට අපි නම දෙමු x කියලා තරලයේ x වලින් නම් කරමු x ට සාපේක්ෂව a ට ඕනලා ගන්න පුළුවන් අපි කියමු v ප්‍රවේගය හරි මම නිකන් ලියනවා x ට සාපේක්ෂව a ට ගන්න පුළුවන් ප්‍රවේගය v V කියන එක ඕනාගයක් වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ මොකද්ද කියලා. මම කියන්නේ V පොඩි අගයක් තුන ප්‍රශ්නයක් නැහැ. එයාට පුළුවන් තරලේ උදව් කරගෙන හිටන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. හරි. හැබැයි ඔයගොල්ලෝ ශනිකව ඒක අනිත් පැත්තට තේරෙනවා. එයාට තරලයට ප්‍රතිවිරුද්ධව ඉහළට චලන වෙන අවශ්‍ය නැහැ. අනිවාර්යෙන් එයාගේ මේ පැත්තට යන්න නම් මේ වැඩේ කරගන්න නම් එයාට සිද්ධ වෙනවා U වලට වඩා වැඩි ප්‍රවේගයක් අත්පත් කරන්න. නැත්නම් බෑ. U ට වඩා වැඩි ප්‍රවේගයක් තුනක් තමයි හිටන්න පුළුවන්. ඇයිතම තරලය හමන මෙට මීටර් තප්පර මීටර් 10ක ස්පීඩ් එක. බලලු තප්පර මීටර් 5යි. එයාට තප්පර මීටර් 6කවත් ස්පීඩ් එකකින් තරලයට සාපේක්ෂව යන්න පුළුවන් නැතව නේ. තරලය අග්බායට මෙට යන්න පුළුවන්. නේද? ඒක අන්තිමට කතා කරමු. එයාට මෙහෙම යන්න අවශ්‍යතාවයක් කි. අපි මොන දෙක? එයාට තරලය ගමන් කරන දිශාවට ලම්බව යන්න අවශ්‍යතාවයක් කි. තුන. මේ වගේ. හතර. මේ වගේ. ඔකනම් තේරුණා. තර මේකම ඉතින් මේ අපි කාටද කියන්න පුළුවන් අයි මේ මෙහෙම යනකොට කතා කරන්න පුළුවන් නේ ඉතින් මේ මෙහෙම යන අවස්ථාව මේ අවස්ථාව දෙකම සමානයි ඒ එකම තරලේ බාධා මේ හතර වගේ තමයි මේක හරි හතර ඩෑෂ් කියන තර තුන වගේම තමයි මේක තුන ඩෑෂ් කියන ප්‍රශ්නයක් නේ දෙක වගේ තමයි මේක දෙක ඩෑෂ් කියන ප්‍රශ්නයක් හරි මෙතන ඉන්න මිනිස්සුන්ට මේ තරලේ තියෙන බලපෑමත් ඇතුව යාර මෙහෙම යන්න ඕන නේ යන්න පුළුවන්ද බැරිද මොකක්ද අවශ්‍යතාව මේ V anu V ගේ V anu V කොහොමද මෙහෙම යන්න පුළුවන් V anu මෙහෙම යන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්න පුළුවන් මේ අතර දෙන්නලා දාන තියෙන V anu ලම්බ වෙන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්න පුළුවන් V anu මෙහෙම යන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්න පුළුවන් V anu මෙහෙම යන්න පුළුවන්ද කියලා බැරිද කියලා තීරණය වෙන්න පුළුවන් ඒක සරලව අපිට තීරණය ගන්න පුළුවන් මේක අනිවාර්ය Vට වඩා U වැඩන මෙහෙම යන්න පුළුවන් ඇයි මේක පුළුවන් නැති මේවත් පුළුවන් කියලා තියෙනවා මෙන්න මේක සවිස්ථාත්මක පොඩි අපි කතා කරලා කරමු ඉස්සලා මේ කොටස් තුනකට ගන්න මම මෙහෙම මේ කතන්දරේ පිළිතුර අපිට කොටස් තුනෙන් ගන්න පුළුවන් මෙන්න මෙහෙම අපි දැන් මෙහෙම තරලයේ තියෙනවා අපි ගමු නේද අපි ගමු මෙහෙම මම මෙතන ගත්තොත් නෑ මම කොලිට කොලයක් ගන්න අපි ගමු මෙහෙම ප්‍රවේගය අපි දන්නවා තරලයේ අපි ගත්ත x කියලානේ තරලයට සාපේක්ෂව a ට ගන්න පුළුවන් v ස්පීඩ් අපි දන්නවා කිසිම ප්‍රශ්නයක් ඒ වගේම අපිට මේ තරලය අපි ඉස්සෙල්ලා කතා කරපු මේ තරලය වායුව හැරි මොකක් හරි කවුවා තරලය පොළොට සාපේක්ෂව ගත U ස්පීඩ් යනවා කියලා තමයි අපි ගත්තේ නෝ කියා මම කිව්ව නෑ අතන මිස්නෝට අපිට කියන්න පුළුවන් මෙහෙම ප්‍රවේගය මම ගන්න පොළොව V කියලා ඊ පොළොව කියලා ගන්න ඊ පොළොව කියලා ගත්තොත් පොළොවට සාපේක්ෂව තරලය නියතයි මෙහෙට U නේ හැබැයි තරලට සාපේක්ෂව ඒ v ස්පීඩ් එක කරන දිශාවට යන්න පුළුවන් අවශ්‍යතාව පරිදි එයාට යන්න ඕන නම් මෙහෙම ඒක විදිහ
මෙහෙම යනවා නම් තව විදිහක් තේරෙයි. හරිද? එතකොට අපිට මේක තියෙනවා තේ අපට මේක හක් කරමු. ඒට සාපේ එක්ස්ට්‍රා සාපේක්ෂ තරලේ එක්ස්ට්‍රා සාපේක්ෂ තරලේ සාපේක්ෂ වේගය v ස්පීඩයක් තියෙනවා. ඒක අපි දන්න අපි ගත්ත රූපය හැටියට v පොළොවට සාපේක්ෂ තරලය අනිවාර්යයෙන්ම මෙහෙට u ස්පීඩයක් තමයි. නේ? මට ඕනේ දැන් මේ චලිත වෙන එක චලිත වෙන කාට සාපේක්ෂද මං අහන ප්‍රශ්න වල තරලයට සාපේක්ෂවද මේව යනවා කියලා මම අදහස් කරේ පොළොට සාපේක්ෂව පොළොට සාපේක්ෂව මම කියවන මිසන අපි දැන් මේ තරලය පොළොව තුල යනවා පොළොව තුල යනකොට මම අදහස් කරේ මේ ඒ කියන්නේ පොළොවේ තියෙන ලක්ෂයක් ඒ කියන්නේ පොළොව මත ඒ කියන්නේ ඒ ඉන්නේ පොළොව මත ඒ ඉන්නේ පොළොව මතනේ කියලා ගත්තා ඒ ඉඳන් ඒ පොළොව මත ඉන්නේ ඒ යන්න ඕනේ මෙහෙට මක් කරා පිටුම අපිට මේ පැත්තට යන ඒ 1 ලක්ෂය ඒ 2 ලක්ෂය ඒ 3 ලක්ෂය ඒ 4 ලක්ෂය ඒ 5 ලක්ෂය මේ ඒ 1 ඒ 2 ඒ 3 ඒ 4 ඒ 5 කියන ඔක්කොම පොළොව මත ලක්ෂය හරිද එහෙනම් අපිට කතා කරන්න පුළුවන් නිසා එහෙම ලක්ෂ ටික ගත්තොත් පොළොව මත මම ගහක් කරා මේ පොළොවට සාපේක්ෂව ඒ යන යන්න ඕනේ එක්කෝ ඒ 1 කියන දාට එක්කෝ ඒ 2 කියන දාට එක්කෝ ඒ 3 එක්කෝ ඒ 4 එක්කෝ ඒ 5 එක්කෝ ඒ 3 ඒ දෙක වහන මෙතන ඉන්න ඒ ඉඳන් මේ වගේ තැනකට යන්න නම් ඒ 1 මේ වගේ තැනකට ඒ 2 යන්න ලම්බව ඒ 3 විශේෂ මෙහෙම ඒ 4 ඕ මෙහෙම ඒ 5 ඒ පොළොව මේ ඔක්කොම තියෙන පොළොව මත දැන් තේරුණ කතා හරි අදින් මම කියනවා හරි එතකොට මේ මේ ලක්ෂ වලට යන්න එයාට අවශ්‍යයි පොළොවට සාපේක්ෂව පිළි ලක්ෂ ඉතින් අපිට නම් පොළොවට සාපේක්ෂව ඒක චලිත විශ්ලේෂණය කරමු අපි ලියාත v පොළොවට සාපේක්ෂව a කියන ගන්න බෑද අපිට ඔය පොළොවට සාපේක්ෂව තමයි උනේ ප්‍රවේගය තරලයට සාපේක්ෂව a දැන් ප්‍රවේගය පොළොවට සාපේක්ෂව තරලය කියලා ගන්න පුළුවන් ප්‍රශ්නේ ඔක හොඳයි මේක අපේ අවශ්‍යතාව අනුව මේක දිශා එක මෙහෙම වෙන්නත් පුළුවන් මේ a1 වලට යන ඒක කිසියම් ආසත් වෙන මේ a2 වෙන්නත් පුළුවන් ඒ දැයිසිකනේ මේ 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 නිර්පද දැයිසික අපි ගමු ඒක මෙහෙම a3 වගේ වලට යන ඔහොම වෙන්නත් පුළුවන් ඒක මෙහෙම වෙන්නත් පුළුවන් a4 වගේ ඒක මෙහෙම වෙන්නත් පුළුවන් a5 වගේ මං කියන තේරෙනවා බලන්න අවශ්‍යතාව පරිදි කැමති එක ඒක වෙනස් වෙනවා හැබැයි මේවා මේ පොළොවට සාපේක්ෂව ඒ යන ගමන් මාර්ග වෙනස් වුණාට මෙන්න මේක තරලයට සාපේක්ෂව ඒගේ ගමන් මාර්ගයත් වෙනස් වෙන්න ඕනේ. අය එයා මෙහෙට යනවා නම් එයා තරලට සාපේක්ෂව යන්නේ මෙහෙට තමයි නේද? ඒක තේරෙන සරලයි. එයා මෙහෙට යනවා නම් තරලට සාපේක්ෂව මෙහෙ පැත්තට තමයි යන්නේ. මොකද තරලය කරන්නේ මේ පැත්තට. ඒක තේරෙනවා. අනිත් ටික තමයි පොඩ්ඩක් ඕකෙන් ගැටලු තියෙනවා. උත්තර මත අසුත් එකෙන් දෙනවා. මේක දිශාව දන්නේ නැහැ. නමුත් ඒක විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. කවදාකවත් වී තමයි. පොළොට සාපේක්ෂව තරලය අපි දන්න මෙහෙට යු එහෙනම් තරලයට සා ඔව් වැරදි මොකද මේ හරි මේ පොළොට සාපේක්ෂව තරලය ඔව් මෙහෙට යුනට නේ මේ දැයිසිකේ දන්නේ නැහැ මොකද්ද කියලා නමුත් මම කියනවා v පොළොට සාපේක්ෂව තරලය ඒ පොළොට සාපේක්ෂේ ලියන්න පුළුවන් මට ඉස්සරහට u දාලා ඔහම ගන්න පුළුවන් මේ දැයිසිකේ මාරුව කමක් නැහැ a දන්න b දැයිසිකේ කිව්වා b දන්න a දැයිසිකේ කිව්වා දෙකම සමානයි නේ ඊට පස්සේ දැන් මට දැන් මේකනේ ගන්න ඕනේ මේකෙන් මේක සම මේක සෙට් වෙනවා මේ පොළොවට සාපේක්ෂව තරල යන දිශාවනේ ඒක වෙනස් වෙන්නේ නැහැ බලන්න අපිට අභිමත දිශාව අනුව තරලට සාපේක්ෂව මෙයා චලනය වෙලා මේකෙන් මේක සම්ප්‍රයුක්තය තමයි ලැබෙන්නේ මෙහෙමද 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 කියන තේරුම කියලා චුට්ටක් බලමු මේවා බලමු මේක මේ දැයිසි මේක PQ දැයිසිකින් නිරූපණය කරමු කමන්නේ PQ දැයිසිකින් මේක මං Q සිට R දැයිසිකින් නිරූපණය කර. නැබැයි මේක නේ කවුද? P සිට R දැයිසිකින් නේද? නේද? හරි. මම මේ පැත්ත දැම්මොත් දැයිසික ත්‍රිකෝණයකට දැම්මොත් එන P. එන Q. ඔහම තියෙන්නේ. U නේ. ඊට පස්සේ මං අහන ප්‍රශ්නයක් ඕගොල්ලන්ගෙන් Q සිට R අපි අඳින්න බෑ. අඳින්නේ කොහෙටද?
කිව්සිට ආර පැත්තක් දන්නවද? දන්නේ මොකද්ද? කිව්සිට ආරට යනවට දුර කොච්චරද? B U ගැන අපි තරලයි ස්පීඩ් නේද? කිව්සිට ආරට යන්න ඕන සියලු ස්ථාන ගත්තොත් මොන වගේ තැනකට පිරන්නේ? Q කේන්දරය වෙච්ච අරය V වෙච්ච පුර්ථයක පරදිය ලක්ෂ්‍ය ඕනම එක ගන්න පුළුවන් ආට. ඇයි අපි ඉන්නේ අපි ගුවන්නේ? එයා මේ මැද ඉන්නවා. එයාට ඕන තරම් ගන්න පුළුවන් නේ? පරණකොට පැහැදිලි නේද? එතකොට මම අහන ප්‍රශ්නේ, අපිට ඔය Q පිහිටන්න පුළුවන් විශේෂ ස්ථාන තුනක් ගැනම කියන්න බෑද? සමහරට Q ඔය වගේ තැනක ඉඳන් කියන්නේ Q ගහන වෘතය රෙවිනේ. ඒ වෘතය රට අවස්ථා තුනක් තියෙන නේද? එක්කම මෙහෙම මෙන්න මේ වගේ අවස්ථා. අපිට කියන්න පුළුවන් මේ අවස්ථා මොකද්ද? V අගය කුඩයි U-ට වඩා. හරි. ආර මේ වගේ පරදයක් කොහේ හරි. ඊළඟ විශේෂ අවස්ථා මම කියන්නේ ඉස්සර ඔයගොල්ලන්ට තේරෙනවා. දෙක සමානයි. වෙන බල අවස්ථා නේද? නේ? නේ? UV සමාන අවස්ථා. ඊළඟ අවස්ථා මම කියන්නේ ඉස්සර ඔයගොල්ලන්ට තේරෙනවා. U-ට වඩා V විශාල අවස්ථා. ඔය ආර ඉන්න පුළුවන් විශේෂ විශේෂ පත තුනක්. මේ පත තුනන්නේ. මේ U V අගේට වඩා U වගේ අඩු අවස්ථා. පැහැදිලි? ආර මෙහෙ වුණොත් අහන්නේ ආර මෙහෙ වෙන්න පුළුවන්, මෙහෙ වෙන්න පුළුවන්, මෙහෙ වෙන්න පුළුවන් නේ? අන්න ඒක අපේ V අගේ අනු තේරම කියන්නේ නේද? දැන් අපිට අරමුණ මෙහෙම හෝ මෙහෙම හෝ මෙහෙම හෝ මෙහෙම යන්නනේ. එහෙනම් අපිට මේ වෘත ටිකේ මෙන්න මේ කොටස ගැන අවධානය නැදුන්න, මේ පළලහැ කොටස ගැන අවධානය නැදුන්නට කමන්නේ. ඇයි මේ අපි කලින් කොලේ ගත්තු ඔවලට මතක ඇති මේ පතේ මේ පත දෙකම එකයි. මේ ගැන එක දෙකම එකයි. මේ ගැන එක දෙකම එකයි. එහෙනම් මේක 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 ආකාරයේ එයාට පොළොට සාපේක්ෂ චලන ඇති කිරීම ගැන විශ්ලේෂණය කරොත් මේ ටිකත් කාර්. මේකෙන් දෙකින් නේද වෙනස් වෙන්නේ? ඒ දෙන සමානව නෑ. පැහැදිලි? ඒක සමානයි. ඔය වෘත ටිකේ යටපැත්ත ගැන අවධානය යොමු කරන්නේ නැතුව මම උඩ පැත්තට මේ උඩ කොටස් ටික අවධානය යොමු කරනවා. ඔයාලා තේරුම් ගන්න එකක්. දැන් R කියන එක යම් මෙහික මෙන්න මේ අවස්ථාව වුණා. මේ අවස්ථාව වුණා. හරි පොඩ්ඩක් මම නැවතත් කිව්වොත් මේ කරේ මොකද්ද? අපි දන්නේ V එකේ කවුද කියලා. මම මේ සිද්ධාන්තයක් ගොඩනගන්නේ. ඔයාලා නොකිය. මේ V එකේ ඉන්න පුළුවන් ටග් ගන්න තේරෙන විශේෂ අවස්ථා තුනක් ඉන්නවා. V U-ට වඩා කුඩා. V U සමාන. V U-ට වඩා වැඩි. ඒ අවස්ථාවල් අනුව තීරණය වෙනවා. දැන් තයුට්ටෙන් තේරෙ ඔයාලට. දැන් මොන ප්‍රවේගයද උනා මේක කරගන්න පුළුවන් නේද? තරලෙත් එක්කම යාඩ තියෙන එලෙලින්. ඉන්නකම හිටන්න උඩට. පැහැදිලි ඔයාලට තේරෙනවා මේ උඩ එක ගන්න නම් අනිවාර්යෙන් U-ට වඩා V වැඩි වෙන එකක් තියෙන ශනික ප්‍රශ්නයක් නැහැ. නැවත් ඔයාලට මං කිව්වේ මේක ගැන එච්චර අවබෝධයක් ගන්න අමාරුයි. අන්න ඒක තමයි මම තේරුම් ගන්න. හරි. පොඩි දෙයක්. බලමු මෙන්න මේ අවස්ථාවගේ වුණොත් මම පොඩ්ඩක් ඒක වෙනම කතාවක්. ඒතර මම ඉන්නේ මේ U-ට වඩා V මෙන්න මේ කුඩා අවස්ථාව. මම පොඩ්ඩක් ඒකම පොඩ්ඩක් මෙහෙම ගමු. මෙන්න අපේ P පොයින්ට් එකෙන් පටන් ගත්තා. මෙන්න Q පොයින්ට් එකට ආවා. දැන් මෙහෙම ඉන්න අපි. ඔය කවුම අපි තීච්ච ඔන්නම. ඒක මේ යට කොටස මට ඕනේ හැරි. ඔගල තේරෙනවා නේද? ආරක මේ වෘතේ පරිදි මතන කොහෙද හිටින්නේ නේද? ඔගල තේරෙනවද PR එක මම මේ ස්පර්ශයක් ගහුවා. මේක ලම්බ වෙනවා මෙතන. මෙන්න මෙතන මම ගත්තොත් R විශේෂිත නේ. R1 කිය. හරි? මම ගන්නවා R11 නම් කිය. අයි R21. මේ 2 අවස්ථයි. මේ R21 කියන ගත්තොත් ඔගල තේරෙනවා PQ දශකයේ මෙහෙට තියෙන්නේ. QR2 දශකයේ මෙහෙට කාලාක PR PR එක මීට වඩා මෙහෙට අල කරන්න පුළුවන් තවද අකා බෑ. අයි R එක ඔයා මෙතනද ගත්තයි කියන්නේ ඔන්න දර් PR ගෝ වගේ දැක්ක R මෙතන ගත්තොත් ඔය තේරෙනවා නේ? ඔය R මෙතන ගත්තොත් PR ගෝ තේරෙනවා මං කියන කොල්ලම මං ගොඩනගන සිද්ධාන්ත කොල්ලම තේරෙනවා දැක්ක ඔයාට මොකද මේ U-ට වඩා V කුඩා වුණොත් කවදාකවත් එයාට බෑ. අපි පුළුවන් මෙන්න මේ ආනතිය කියන්නේ මෙන්න මේ ආනතිය වෙලා මේ ආනතිය මෙන්න මේ
මේ ආනතිය කතා කරන්න බලන්න. මේ ආනතිය මේක U මේක V මේක අපි ගත්තොත් alpha කියලා. ඒ විශේෂ ආනතිය alpha කියන එක ගන්න බලමු. සාක sin inverse V බෙදීම U කියලානේ. කාදාක්ක මෙන්න මේ A2 ආනතිය බහැ alpha ට වඩා නම් වැඩි කරනවා. නැක V තීරණය කරනවා. එයාට V යගේ අනුව තීරණය වෙනවා යන්න පුළුවන් පරිමාණය. හැබැයි ඊට මෙහා යන්න පුළුවන්. ප්‍රශ්න නැමෙ. යාටෝ මේ මේ වතරන්න පුළුවන්. තේරෙනවද මං කියපුවේ? ඔයාලා තාත් විශේෂ අවස්ථාවක් පෙන්නද? දැන් මේක දික් කරලා තාම මෙහෙ දෙයක් කරන්නේ. නැත එකම ආනතියෙන් ක්‍රම දෙකකට යන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මං තප්පරේ ඔහොම එනවා. දැන් මං අහුවා. PQ වලින් තියෙන්නේ මොකද්ද? PQ වලින් ගත්තේ ජලයේ ප්‍රවේගින්. ජලයේ මොකද තරලේ? QR වලින් ගත්තේ ජලයේ සාපේක්ෂ X කියන තරලේ සාපේක්ෂව ඒ අනේ විදියනේ. PR එකෙන් එන්නේ මොකද්ද? සමස්ත එයාගේ මෙන්න මේ පැත්තට යන්න පුළුවන් ප්‍රවේගනේ. සම්ප්‍රේත ප්‍රවේගය. තේරෙනවද මොකද? ඒතර යා මෙන්න මේ ආනතියන් තරලේ සාපේක්ෂව. මේක ඇත්තන කවුද? අනුරින් ඇල්ෆා. මේක ඇල්ෆා මේක අනුරින් ඇල්ෆා. එයා තරලේ සාපේක්ෂව තරලෙම හැට ගන්නවා U එකෙන්. තරලේ සාපේක්ෂව අනුවරින ඇල්ෆාගෙන් එයා චලනය වුණොත් එයාගේ සම්ප්‍රයුක්තය හැදෙනවා මේ දෙක බට්ටල මෙහෙම ඔගෙනවා කිය. මේ දෙක සම්ප්‍රයුක්ත මෙහෙම. ඒක තමයි මේ. තේරුණා? මේක තමයි P R 21 කියන්නේ. P R 21 තේරුණා? වැලි ඒක විශාලත්වය කියන්නේ මේ PR2 විශාලත්වය කියන කොහොමද මේ දයිසියකේ විශාලත්වය ගන්න පුළුවන් U වර්ග ඍණ V වර්ග වරමෝ කිය ඕන නැහැ තේරෙනවා මං කියන්නේ සරල දෙයක් නේ හරි ඒකත් හරි මං අහන ප්‍රශ්නේ දැන් එයා මෙන්න මේ විදිහට මේ QR එකේ ඉන්නේ තරට සාපේක්ෂව යන වේගනේ එයා මේ පැත්තට ගියොත් සම්ප්‍රයුක්ත මෙච්චර දැක්කද එයා මෙන්න මේවා ගියොත් සම්ප්‍රයුක්ත ඒ දිශාවටම අපි සම්ප්‍රයුක්ත විශාරතු වැඩි තේරෙනවා එක මාන තියන්න පුළුවන් PR අපි ගමු මෙතන PR 22 PR 23 දැකන එක මාන තිය PR 22 කෙත් තියෙන්නේ PR 23 කෙත් තියෙන්නේ හැබැයි PR 22 ට වඩා PR 23 විශාල දැක නැතොත් තරලයට සාපේක්ෂව එකම දිශාවට යනවා පුළුවන් ස්ලෝ එක නු අයියෙක නු දැකමේ එතෙන්දි මොකක්ද වෙන්නේ සෙන්නේ තරලයට සාපේක්ෂව මේ පැත්තට චලිතය ආරම්භ කරොත් සම්ප්‍රේත ස්ලෝ එකම දිශාවට මෙහෙම ගියොත් සම්ප්‍රේත ඩ්‍රහයි ඒ දෙකම ඉස්සර දැක්ක එකම යෑම කරන්න පුළුවන් ක්‍රම දෙකකට මීට පෙර නැතහොත් එයාගේ එයාට යන්න පුළුවන් උපරිම ස්ලෝප් එක ඇල්ෆා ඇල්ෆා නැතුව ඕන ආනති එයාට යන්න පුළුවන් ක්‍රම දෙකකට එක ස්ලෝ එකක් හරි කියලා මෙතනින් අපි තේරුම් ගන්න ඕන දැක්ක ඉතින් ගේමක් නැහැ ඉතින් එයාට මෙහෙ පැත්තට යන්න පුළුවන් යූට වඩා V කුඩා වුණත් ඉතින් එයාට එයාට මේ යූට වඩා V කුඩා නෙමෙයි. උනත් උගල තේරෙන මේ. මෙතනට ගත්තොත් සම්ප්‍රේත අපේ 24 කියලා ගමු. 24 ලිමේ පැතරන්න පුළන්නේ. P Q Q R නේ. ඒ වගේම එයා අනිත් පැතරවත් තොර මෙහෙම මෙහෙම කියල කියන්නේ එයාට මේ පල්ලහට තන පුළුවන් කොහමද යන්නේ? PR24 එකම PR24 හයියයි වේග වැඩි මේක P එක R 25 කියන එක R 25 කියන්නේ මෙච්චර R 24 කියන්නේ මෙච්චර දැක්ක යට පැත්තට ස්පීඩ් එක මොකද ඕන නැත උපරිමාණ තිය ඇල්ෆා එක ක්‍රමය අනිත් ඒවා ඕන එකට ක්‍රම දෙකකට යනවා තේරෙනවද මම කියපුවා හරි ඔයගොල්ලෝ කතන්දර තේරුණා දැන් ඊළඟ ප්‍රශ්නේ තිය අපිට දැන් ටග් ගාලා මෙන්න මේ විශේෂ අවස්ථාවක් ගිය ගිය කෝණේ ටකස් කරවන්න පුළුවන් මේ දෙක සම්ප්‍රිත වෙන්නේ නිකම් මේක මේ බල සමාන්ත දායිසි සමාන්තරස් මේකේ මේකේ ඒක තුන මේ ඕන දෙයක් ඕගොල්ලෝ දායිසි නීති ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් මගේ ප්‍රශ්නේ ඊට පස්සේ ඕගොල්ලෝ දෙන තව මේ දැන් යන්න පුළුවන් පොඩි මි ස්පීඩ් එක කියන්නේ මේක මේ PR 25 යන්න පුළුවන් විශාල මි ස්පීඩ් එක PR 24 මේ පැත්තට තියෙන ඒකත් ඉතින් හොයන්න පුළුවන් දැන් PR 24 කියන්නේ U දන V නේ හයි මේ ටික U පස්සේ V එක තුන PR 25 කියන්නේ U මේ ටික ඔක්කොම U පස්සේ V වලට නෝ U නෙවෙයි ඒකත් තියෙනවා නවත් ප්‍රශ්නේ පුතාල මෙන්න මේ PR 22 දිග හෝ PR 23 දිග හොයන්න කොහොමද ඒ වගේ ඔයගොල්ලෝ තේරෙනවා
දැන් මේ මේ කෝණය මෙහෙම අඩු වෙන අඩු වෙන අඩු වෙන අඩු වෙන මේ යන්න පුළුවන් يعني සම්ප්‍රයුක්ත ලැබෙන ප්‍රයෝග දෙකක් හම්බුනාට මේ මම වෙන දෙකක් ඒ වතර වෙනසක් තේන්නේ නැටි දෙක ඔය ප්‍රයෝග දෙකේ වෙනස වන්නේ කොහොමද තාතා කතන්දර ගොඩක් තියෙනවා පොඩක් බලමු මේ එක ත්‍රිකෝණයක් ගන්න ඔය දිගවල හෙලන ගන්න පොඩ්ඩක් මම ඕගොල්ලන්ට අදහස් දෙන්න උත්සාහ කරනවා අතන එක ත්‍රිකෝණයක් ගන්න අපි ගමු එහෙම මම ගන්න එක ත්‍රිකෝණයක් ගන්නවා ඔක්කොම අපි ගමු මෙන්න මේ වගේ يعني එක ත්‍රිකෝණයක් ගමුකෝ ඔහම තියෙනවා පිටුම පිටුම මෙතන තමයි p අපි මෙතන තමයි q තර මේක මෙහෙට තියෙනවා u මේකත් v මේකත් q හරි අපි ගමු මෙතන තමයි අපේ r22 වගේ තන මෙතන r23 වගේ තන හරි කොහොමද මේ PR22 හෝ PR23 දිගවල් වන්නේ දැසි කරලා අමතක කරලා දැන් නිකන් ගන්න කමන්න වෙන තු කොහොමද මේ දිගවල් වන්නේ ප්‍රශ්න මේ දිග කොහොමද දිග අපි තමු යම් මේකෙන් මේ මේ කෝණ දන්න කවුරු හරි ඒ කියන්නේ මෙයා අත්‍තරම චලිතන කෝණ දන්නවා මේ කෝණ ඇල්ෆා හරිද එතකොට මේ දිග අපිට වන්න ඕන හරි එතකොට මෙහෙම ගත්තා කියන්නේ ඉතින් ළමයිකට පුළුවන් මෙහෙම ආගන්න දැන් මේක ඇල්ෆා මේක U මේක V අපිට මේ පාදර මන් දෙන්නම් කෙටියෙන් නම් අපි සිම්පල් එකේ පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණ cos ප්‍රමේය දාන්න. දැන් මොකද වෙන්නේ? cos alpha. හරි. සමානයි u ගේ වර්ගය ධන a ගේ වර්ගය ඍණ v වර්ගය බෙදෙන 2 au. කියලා දාලා මෙතන ඒක කරන්න පුළුවන් වර්ග සමීකරණයක් කරනවා. තේරෙනවද? පොඩි පොඩි දේ. ඊට පස්සේ මේ ඒව අහන්න පුළුවන්. දැන් ඔයගලන්ට ඊට පස්සේ ඒ කියන්නේ මේක සම්පූර්ණ රස මෙන්න මේක ඔකල් බී කියලා ගන්න පුළුවන් ඒක කොහොමද ඒක බී කරන්නේ ඒකටත් දාන්න මේකටයි මේකටයි මේක ඇරලා ඒකටත් දාන්න පුළුවන් cos cos ඒත් තමයි මොකදනේ cos alpha සමානයි මේ පාදේ b වර්ග මේ පාදේ u වර්ග එතන මේ පාදේ v වර්ග බෙදීම 2au ඔකටන දෙකම එක cos නෝ તો ගන්න මෙතන වර්ග සමීකරණ නැති මේක විසඳන් පස්සේ කුඩාගේක ලොකුගේ දෙයක් එන්නේ කුඩාගේ කුඩාගේ විශාලගේ b තේරුම් අකිද වර්ග සමීකරණයක් කියන ඒ වර්ග තේරුම් මේක උත්තර දෙයක් කියන එකක් කුඩායි ඒටලා කුඩායි ඒටලා විශාලයි හරි දෙකෙන් කරගන්න නොයිසන් අපි තමු යම් හිකේ මෙන්න මේ කෝණේ දන්නා කියලා මක් කරේ බීටගේ දන්නව නෑ කෝණ ඕගලන් පුළුවන් සරල නිර්මාණයක් කරන්න හැම තුජි කෝණ සිකුණක් කොහොම ගන්න මේ ටික මොකද මෙන්න මේ කුඩා කොටස ගන්න පුළුවන් කොහොමද අපි මෙතන m කියලා m q දුර ගන්න පුළුවන් v cos බීටා පුළුවන් මේ ටික v sin බීටා දැක මේ ටික දන්නවා මේ ටික දන්නවා සම්පූර්ණ මේක u නිසා එනේ p m දුර ගන්න පුළුවන් කොහොමද u ඍණ v cos බීටා කියලා හරි මේ ටිකක් දන්නවා මේ ටිකක් දන්නවා මම දැන් පයිතස් සම්බන්ධයෙන් මේක කරනවා දැක ඒ ගන්න පුළුවන් අර අතන හිව්වම නේ තමයි කවුද මෙන්න මේ පාදේ වර්ගය මේක u ඍණ v cos බීටාගේ වර්ගය දන මේ ටික v sin බීටා වර්ගය එකති වර්ග මොකද හරි මේ කොටස දන්න එතකොට ඒ වගේම මේ ටික එකතු කරගත්තා නම් වැඩි හරි අපිට මම මෙහෙමලක් කරනවා එතන ලම්බයක් ගමු හරි හරිද ඒ හොයාගත්ත එහෙම ඊට පස්සේ ඉතින් මේ දිග හොයාගන්නත් ඕනේ අතර මම කලින් දැක්කේ නෑ ඒක මෙන්න අපිට ලම්බයක් ගන්න පුළුවන් නේ තමයි ලම්බය ගන්න කොට තමයි ගත්තාම ඉස්සරහම තුන කලින් කියන්නේ මේ ලම්බය ගන්නත් දැන් පස්සේ ඔයගොල්ලෝ තේරෙනවා අර කලිනුත් මේ සූත්‍ර දෙක පාවිච්චි කරනවා නම් මේ ටික හොයන්න තුන නිකන් මේක මේකයි මේකයි අයි මේක ඇල්ෆා නේ ඇල්ෆා මේ ලම්බ උස ගන්න පුළුවන් මේක u නිසා u sin ඇල්ෆා කියලා ලේසි අතර මම නිකන් කියන හැටි ඔයගොල්ලෝ ඕනෑ පාවිච්චි කරන්න පුළුවන් හරිද u sin alpha මේක v එහෙනම් මේ පොඩි කැල ගන්න පුළුවන් කොහොමද v වර්ග අඩු කරමු u වර්ග sin alpha ක වර්ගමූලික කියලා ඒ පොඩි දේ හරි ඒ වගේ මේක ගන්න u මෙන්න මේ සමස්ත කැලම එහෙනම් ගන්න පුළුවන් කොහොමද u cos alpha කියලා නැක u cos alpha ගේ මේ චුට් අඩු වෙනවා මේ ටිකේ නෝ ලේසි පොඩි u cos alpha ට අයි මේ මේ පාදෙම පා සමාන නිසා මේ කොටස මේ කොටස සමානයි
යුකෝ සල්ට මේක තුරන්න හිට තෙවර ඇද දැතුර අපි මේක බීට දන්න ඕනම් මේකවා මේකවාගෙන ඇස පයිතර සම්බන්ධදා මේටිකවා පයිතර සම්බන්ධාල මටිකවා ගත්ත මේකත් දන්න මේකත් දන්නස නවතත්න ඇල්ප දන්නවා එනම් ආයි එන්න මේ ක්‍රමේ පාච්චි කළම අයිපුල මේක මේ කොන දන්න නිසා ලම්බුසවා ගත්ත මෙදි දන්න මේතිකවාත මේ කොන දන්න නිසා මේදි දන්න නිසා මේතිකවාත මේ දිගට මේ කොටසක තුරාම මේ ටිකෙනවා නැතුත් මේ ටික මේ ටික සමාන නිසා තේරුණා පාගත්ත ප්‍රයෝගික හරි මේ ප්‍රයෝග පාගත්තෙන් පස්සේ වෙනස නම් මොන ඕනයක් වන්න පුළුවන් නේද ඕක තමයි මුල් අවස්ථාව අපි යන් අපේ ඊට පස්සේ ඊළඟ අවස්ථාව දැන් ඔය කතාර මෙන්න මේ වෘත උන ඈ මේ වෘත උනත් අපිට නම් දැන් තේරුම් ගියා එයාට යන්න පුළුවන් ප්‍රමාණිත ඇල්ෆා ඊට එහා බෑ හරි දැන් ඊළඟ අවස්ථාව තමයි මේ සමාන උනත් අවස්ථාව බලමු මේක ඊළඟට හරි බලමු නම් මේ අවස්ථාව UV සමාන උනත් මොකද වෙන්නේ කියලා අගන එකත් කොලේකට කියනවා අර ගම් පී මෙතන හරි එතකොට මේතෙන්දී එයාට පුළුවන් ආර්ග මේක තනට ගන්න අපි එතනක් කිව්ව ආරවන්ට තොර සම්ප්‍රතිය බැතර එයාට පුළුවන් R2 ඔතනට ගන්න PQ QR තොර සම්ප්‍රතිය මෙව තේරුණා PR සම්ප්‍රතිය එයාට පුළුවන් ඒ වගේම සම්ප්‍රයුත්තේ මෙන්න මේ දිශාවට ගැනීමේ අරමුණ නවුල නැහැ R3 වගේ ගැනීම අරමුණ මෙහෙම දැක්ක තේරුණා දැක්ක U2 වඩා V වැඩි නේ එයාට මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන් දැක්ක දැන් පුළුවන් නේ එයාට ඒ වගේම සම්ප්‍රයුක්ත මෙහෙර ගන්න පුළුවන් මේ A4 වෙලක සම්ප්‍රයුක්ත මෙහෙර ගන්න R4 එයාට ඕන අනිත් පැතර ගන්න පුළුවන් මේ A5 දැක්ක ඔක්කොම කවද මගේ උසේරන හරි තෝ සම්ප්‍රයුත්තේ විශාලත්වයෙන් අපි දැන් මේක දන්නවනේ V කියලා හන්දසම අපි ත්‍රිකෝණමිතිය ගැන සුළු ක්‍රම දැනි වාචල ගහන්න පුළුවන් තේරෙනවා කියලා. පැහැදිලි? එහෙනම් සමස්ත අවසන් කතන්දර දැක්කද? U ට වඩා V වැඩි වුණොත් විතරයි. එයාට අභිමත ඕන දෙයක් හරන්නේ. U ට වඩා V UV සමාන වුණත් එයාට කැමති කරලා දෙන්න බැතර වෙන්න බෑ. සීමානේ. UV සමාන වුණොත් මෙච්චර. මේකෙත් බෑ. U ට වඩා V අඩු වුණොත් මේ ඇල්ෆා වලින් නෝ තමයි තියෙන්නේ. නැතහොත් අපි කීයක හිටියේ? මුලින් මෙන්න කතා කරමු. දැන් අපිට අදහස් වෙන මොකද්ද? එයාගේ සීමා මෙන්නවා කිසිය නිශ්චිත ඇල්ෆාගේ නවතන සිද්ධ වෙනවා. මේ දෙක අතර පුළුවන් යටන්න ඕන වැඩ කරගන්න. U ට වඩා V අඩු වෙනවා දැක්ක. U V සමාන වුණොත් එයාගේ සීමා පුළුල් කරන්න පුළුවන් එයාට මෙතෙන් සිට මෙතෙන් තෙලක් හැබැයි මේක බෑ හොඳ. මේ UV සමාන. ඊට පරිබාහිර UV ඒ කියන්නේ V වැඩි වුණොත් U ට වඩා යාට ඕන එකක් try කරන්න පුළුවන් මුළු ඔක්කොම කාල් කරන්න. කියලා අපිට ගන්න හස්තිය. දැක්ක. මේකත් පුළුවන් මේකත් පුළුවන්. end point එක. දැක්ක. ඕන දිශාවට යන්න පුළුවන්. යන්න. වැඩේ තියෙනවා. මෙතන පුළුවන්. මෙතන. මෙතනත් පුළුවන් මෙතන. දැක්ක. ටි හැබැයි ඒ වගේම මෙන්න මේ මේ අවස්ථ මොකද මේ U ට වඩා V අඩු වුණොත් තීරණාත්මක තැනට යන්න පුළුවන් එක විදිහයි. ඊට පරිබාහිර මේ ඕන දිශාවට යන්න එන්න පුළුවන් ක්‍රම දෙකකට. slow speed high speed. නේ. හැබැයි UV සමානව. එහෙම එකක් නැහැ. ඕල් මතකයි නේ. UV සමාන අවස්ථාවක් ගත්තොත් එයාට එක දිශාවට යන්න පුළුවන් එක ආකාර විතරයි දැක්කේ. පැහැදිලි? හරි. එහෙනම් විශේෂත්වය ඒකනේ. U ට වඩා V වැඩිවීම උනත් යුට වඩා වැඩි වුණත් කරන වැඩේ ගමන යන පුළ එක ආකාරය නේ මේකෙත් එක ආකාරයෙන් එක සම්ප්‍රයුක්ත ඒ කියන්නේ එක දිශාවකට සම්ප්‍රයුක්ත ප්‍රය ගන්න පුළුවන් ආකාරය එකයි යුට වඩා වැඩි වුණත් එක දිශාවකට සම්ප්‍රයුක්ත ගන්න පුළුවන් ආකාරය එකයි මේ හැබැයි පුතෝ යුට වඩා වී අඩු වුණත් සම්ප්‍රයුක්ත ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා අපි ඉගෙන ගත්තා ඕගොල්ලන්ට මතක ඇති කොහෙන්ද හරි ඊස් කතා අවසන් කරනවා මොකද්ද අපිට මෙන්න මේ තරලයක ඉන්නකොට ඒ තරලේ සාපේක්ෂව
තරලය නොය කියලා ගත්තොත් මෙහෙට තරලය පොළොට සාපේක්ෂවමක් හරි තරලය වායු ගෝලය මොනවා හරි අදාළත් වෙනවා. ඒතර මෙතන ඉන්න එක්කෙනෙක් මෙතන ඉන්නවා එක්කෙනෙක් වස්තුවක් හරි දෙයකට එයාට එතන සිට පොළොට සාපේක්ෂව තවත් ලක්ෂයකට මෙතන සිට මන්නවතක් ගත්තොත් තරලය ගන්න මෙහෙට ඉතින් ඇසල මේ පැත්තට යන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට මේ වගේ දිශාට යන්න පුළුවන්ද? පුළුවන්. යූට වඩා වී අඩුණා. ඒ කියන්නේ පුළුවන් අනිවාර්ය ප්‍රශ්නයක් නැහැ. යූට වඩා වී අඩුණත්. හැබැයි එයාට මෙහෙම යන්න පුළුවන්ද ලම්බක? බෑ. ඒක කරන්න බෑ හැමදෙස්සෙම. ඒක කරන්න අනිවාර්යෙන් යූට වඩා වී වැඩි වෙන්න ඕනේ. එහෙම යූට වඩා වී අඩුණත් එයාට ඕන දෙයක් කරගන්න පුළුවන් කියන අදහස අපිට දැන් තියෙනවා. සා විශේෂ කාරණේ යූට වඩා වී අඩුණොත් මෙන්න මේ උපරිමාණතිය අපි අල්ෆා කියලා කතා කරා. ඊට පරිබාහිර ඕනාන තියකින් දිශා එක ඒ දිශාවට යන පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හිමින් සහයි කතන්දරය අවසන්යි.